ලාලන් ස්ටෝරි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද නම් travel video එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අද වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මට කොච්චර හම්බ කරත් මට saving කරන්න කියන මට ඉතුරු කරන්න බැහැ කියන එක. ඉතින් ඇත්තටම දැන් රටේ පවතින ආර්ථික තත්ත්වෙත් එක්ක බඩු මිලි හැරෑමත් එක්ක අපිට හිතුවට වඩා ප්‍රමාණයක් मुदल वियदीवे तीन मुखद मुदल हदसी कोई वेलाकी दें मम वाली होम बैंकिंग गेदरदीम बैंक वाक पवत्तने गेदरदीम बैंक वाक पवत्तने सेविंग करवाट लोन पुलवा किसी अपकार ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ මේ වගේ බුක් එකකෝයි මේ බොක්ස් එකකෝයි විතරයි. මේ බුක් එක නම් මම හදාගත්තා. මොකද මගේ ස්ටෝ එකේ මට බඩ තියෙන නිසා නැත්නම් වලට normal exercise book එකක් වුණත් මේකට ගන්න පුළුවන්. අපි බලමු කොහොමද home banking කරන්නේ කියලා. මේ home banking method එකේදී ඔයාට ඔයාටම ආවේගයෙන් වෙච්ච දේවල් අනුගමනය කරන්න පුළුවන්. මම අනුගමනය කරන්නේ සාමාන්‍ය මම එළියට ගිහින් ආවට පස්සේ මගේ පර්ස් එකේ ඉතුරු වෙනවනේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ 2350ක් ඉතුරු වුණා කියලා ඒකෙන් මම රවුම් ගාණක් කියන්නේ 50ක් මගේ සේවින් බොක්ස් එකට දානවා. එහෙම නැත්නම් 350ක් මගේ සේවින් බොක්ස් එකට දාලා 2000 තමයි මගේ ළඟ තියාගන්නේ. ඔයාලට ඊට වැඩි ගාණක් सेव करना पुलवाना एक प्रश्न मम के रुपया पण आगे रुपया दहाँ हर अभी तुमको रुपया तुनसी विस पर्स इतकोट वाड़े विस अरगिन वागे मे बॉक्स दागान पुलवा इतकोट इतर तुनसी वागे पर्स दागान पुलवा थिंग मे विधि अभी दंडम अब बॉक्स मसे अंतिम लखना इतना इतकोट मेक है भाई वहाँ के रन आट अवंक ඔයා ඔයාට අවංක වෙලා ඒකෙන් ගන්නෙ නැතුව ඒකෙන් ලෝන් එකක් ගත්තත් ඒක ආයි රීප්ලේස් කරන්න ඕනි ඒක සල්ලි හම්බුනහම නැති වුණොත් නම් මේ බැංක එකේ වැඩේ නම් කරන්න වෙන්නේ නැහැ මොකද අපි බැංක එකත් එක්ක ගනුදෙනු කරනකොට නම් විශ්වාසයෙන් මතනේ ගනුදෙනු කරන්නේ අපිට යාලා නෝට් එකක් දාලා දෙන්නේ කරපිය ආයි අපි එකට දානවා ලෝන් එකක් දුන්නත් අපි එකට වාරිකේ දානවා ඉතින් ඒ සිස්ටම් එකටම මේක තමන්ගේ බැංකුව වුණත් තමන් තමන්ට विश्वास मेक करो आट मसे अंतिम लोक गाण आट वाले टागट्स वाले मोखरे मंथली गोल मम्मी के मेदे गण मेदे गण मम्मी की इतरकरा गोल अट हट पुलवा मेक हरी विश्वास करो इत अभी बलमेंगे करानी को इत मेती मे होम बैंकिंग बुक वाले मेवीद बुक पुलवा हेमनता एक्सइज बुक अरगना मेवीदी अदागण पुलवा මම ඉතින් බුක්ස් හදන නිසා මම මගේ බුක් එක මේ විදිහට හදාගත්තා. මම මේකේ බැංක එකේ විදිහටම තමයි මගේ බුක් එක හදාගත්තේ. එතකොට මෙතන ඩේට් එක, ඩීටේල්ස්, කියන්නේ ඩිපොසිට් කරනවද, විත්ඩ්‍රෝ කරනවද කියන එක. එතකොට මෙතන විත්ඩ්‍රෝ කරනවා නම් විත්ඩ්‍රෝ කරන ගාන, ඩිපොසිට් කරනවා නම් ඩිපොසිට් කරන ගාන. අවසානයේ කියන්නේ දවස අවසානයේ බැලන්ස් එක. එතකොට අපිට මෙතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් අපේ බැලන්ස් එක කොච්චරක් තියෙනවද කියලා. අපිට බැංක් බුක් එකකට දෙන්නේ නේදනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ විදියට හදාගත්තේ. ඕ මේක ලෝන් එකක් ගන්න. අපි හිතමුකෝ මෙතනින් ඔයා රුපියල් 500ක් ගත්තා කියලා. එතකොට ඔයා ලෝන් amount එකක් විදිහට ඒක වෙන පාට පෑනකින් ලියා ගන්න. ඒක ආයෙ එතනට රීප්ලේස් කරන්න. එතකොට රීප්ලේස් කරනකොට ලියන්න ඒක රීප්ලේස් කරා කියන එක. ඉතින් මම අද දවස වෙන අද වීඩියෝ එක කරන දවස වෙනකොට 3010ක් මම කියවන රුපියල් 10ක් වුණත් අපි අපේ බොක්ස් එකට දාන්න පුළුවන් කියලා 3010ක් මම එකතු කරලා තියෙනවා. ඉතින් මාසේ අන්තිමට ඔයාලට පුළුවන් මේක බැංක එකට වගේ ඇත්තටම බැංක එකට ගිහිල්ලා සේවින් account එකකට මේක දාන්න. මේ තියෙන්නේ සේවින් බොක්ස් එක. මේ තියෙන්නේ ගිය මාසේ මම සේවින් කරගත්ත මුදල. මට ගිය මාසේ ලොකුවට සේවින් වලට යන්න බැරුණා. මොකද සෙලිබ්‍රේෂන් ගොඩක් තිබුණ මාසයක් නිසා. ඒ වුණාට මම ට්‍රයිකල් කොහොම හරි ගාණක් ඉතුරු කරගත්ත නැත්නම් මේ ගාණත් මට ඉතුරු වෙන්නේ නැහැ මේ විදිහට කරේ නැත්තම්. ඉතින් මේ තියෙන්නේ මේ මාසේ දැනට මම ඉතුරු කරගත්ත මුදල් ටික. ඔයාලට මේ මුදල් ටික මේ බොක්ස් එකේ තියෙන්නේ නැතුව
වෙන තැනක හෝ වෙන පාස් එකක හෝ එහෙම නැත්නම් මොකරි බොක්ස් එකක හරි නැත්නම් බැංක එකට මේක දාන්නත් පුළුවන් ගිහිල්ලා වාගේ සේවින් account එකට. අද මගේ පර්ස් එකේ තියෙන ගාණෙන් මම මගේ සේවින් වලට පොඩි ගාණක් වෙන් කරනවා. මම කියවනේ හැමදෙස්සම අපි රවුම් ගාණක් අපේ පර්ස් එකේ ඉතුරු කරගමු කියලා. ඉතින් මම අද මෙතන තියෙනවා 1370ක්. ඉතින් මම එතනින් 370ක් බොක්ස් එකට ගන්නවා. ඒකට 1000ක් තමයි මට ඉතුරු. ඒ 1000 මම පර්ස් එකට දාලා දැන් අපි අප්ඩේට් කරන්නේ අපේ බැංකින් බුක් එක. අද දිනේ දාලා 370ක්. එතකොට මම අද වෙනකොට ඉතුරු කරලා තියෙනවා 3380ක්. මේ තමයි අද වෙනකොට මගේ බැලන්ස් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෝම් බැංක එකේ වැඩ වෙන්නේ. ඉතින් මේ විදිහට ඉතුරු කරගත්ත මුදල් වලට බැංක එකට දාගන්න පුළුවන් නැත්නම් ළඟ තියාගන්න පුළුවන්. ළඟ තියාගත්තොත් අපිට වියදම් වෙන නිසා හොඳම දේ සේවින් එකක දාන එක. අනිත් විශේෂම දේ තමයි මේ බොක්ස් එක පේන තැනක තියන්න එපා. පේන තැනක තිබ්බොත් අපිට මේකේ සල්ලි පේනකොට වියදම් කරන්න හිතෙනවා. මටත් පොදු දෙයක්. හැමෝටම පොදු දෙයක්. ඒකට අපිට වියදම් කරන්න හිතෙනවා. ඉතින් දැන් මේ බොක්ස් එක අපි මේස් හෝම් බැංකින් මේ මෙතඩ් එක යූස් කරන එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි රුපියල් 20ක් හරිය අපි ඉතුරු කරනවානේ. එතකොට ඔයාට මාසයේ අවසානයේ අඩු ගන්න රුපියල් 1000ක් හරිය ඉතුරු වෙලා. එහෙම නැත්නම් ඔයා මම 1000ක් ඉතුරු කරනවා 2000ක් ඉතුරු කරනවා කියලා හිතියොත් කවදාවත් අපිට ඉතුරු කරන්න වෙන්නේ නැහැ. ඉතින් මටත් ඒ දේ පොදුයි. මමත් ඒ නිසා තමයි මේ හෝම් බැංකින් කියන මෙතඩ් එක පටන් ගත්තේ. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක බෙදා ගන්න ඕනි කියලා. අපිට හිතන්න අපිට රුපියල් 100 50 20 500 1000 5000 අපිට හිතෙන පුළුවන් 5000 නම් දැන් අපි 5000 කළ තුනක් තිබුණත් පර්ස් එකේ අපිට 5000ක් මේ බොක්ස් එකට දාන්න අමාරුයිනේ. ඉතින් අපිට 5000ක් දාන්න පුළුවන් වෙන කාලයක් එන්න පුළුවන්. එතකන් අපි චූටි චූටි ගණන් වලින් ඉතුරු කරමු. එතකොට ඔයාලට මාසයේ අවසානයේදී ඔයාට ඔයාගේ ගෝල් එකට ඔයාගේ සේවිං ගෝල් එකට යන්න ඔයාට ආත්ම තෘප්තිය කියන දේ මාසයේ අවසාන දැන් හැමතිස්සෙම හිතනවනේ මම කොච්චර හම්බ කරත් මට ඉතුරුවක් නැහැ ඉතුරුවක් නැහැ ඉතුරුවක් නැහැ කියන එක ඒක අපිට නෙගටිව් ෆීලින් එකක්. එතකොට අපිට ඇත්තටම විශ්වයෙන් හම්බෙන දෙයක් වුණත් ඒක අපිට ලැබෙන්නේ නැහැ අපි හැමතිස්සෙම නෑ 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 කියන නිසා. නමුත් මේකෙන් වෙන්නේ ඔයාට පොසිටිව් ෆීලින් එකක් එන එක සහ ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන ඔයාට මේ මාසේ 1000ක් ඉතුරු කරත් ඔයා හිතනවා ආයේ මට බැරි ලබන මාසේ රුපියල් 3000ක් ඉතුරු කරන්න. එහෙම මෙහෙම 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 ගිහිල්ලා ඔයා දන්නේ නැත්නම් ඔයා සේවින් වලට නිකම්ම හුරු වෙනවා. දැන් අපි කොහරි ගිහිල්ලා ආවොත් මේ පර්ස් එක අපි එතකොට මේක මේ ක්ලීන් කරන්න ආසයි. දැන් මේකේ 20 50 කියලා මේ බොක්ස් එකට දානවනේ සේවින්ස් වලට. ඉතින් අපි දානවනේ ගන්න තියනවායි කියලා. ඉතින් එතකොට අපේ මේ පර්ස් එකේ බස් ටිකට් ට්‍රේන් ටිකට් ඒ වගේ දේවල් උනත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ රුපියල් 20කින් හරි රුපියල් 50කින් හරි රුපියල් 10කින් උනත් කමනම මම රුපියල් 10ක් දාලා තියෙනවා. දැනුත් තියෙනවා ඒක 10කින් හරි පටන් ගන්න. ඔයාට මාසේ අන්තිමේදී ඔයාට ඔයාගෙන හරිම සතුටක් දැනේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට හොඳට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ආගේ ලයිෆ් එකට ආගේ සේවිංස් වලට මේ දවස්වල තියෙන සේවිං ප්‍රොබ්ලම් වලට මේ හෝම් බැංකින් කියන මෙතඩ් එක හොඳම මෙතඩ් එකක් වෙයි ඔයාගේ ලයිෆ් එකට. ඔයා මගේ වීඩියෝ පළවෙනියෙන්ම නම් මේ විදිහට බලන්නේ ඔයාට හැමදාම මාව මතක් වෙයි මේ සේවින් එක මේ විදිහට කළොත්. ඉතින් මේ විදිහට කරලා බලන්න. කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න, මට ෆීඩ්බැක් එකක් දෙන්න. මම හරි ආසයි මේ විදිහට ඔයාලා කරලා ඉවර වෙලා මට ෆීඩ්බැක් කියක් දෙනවා නම්. මොකද මම නිසා කෙනෙක් සතුටු වෙනවා නම් මම හරිම කැමතියි. ඉතින් ඒ නිසා මට ෆීඩ්බැක් එකකුත් දෙන්න. මේක කරලා බලන්න රුපියල් 20කින් හරි පටන් ගන්න. ඔයාට ඔයාගේ ලයිෆ් එක ගැන හොඳටම සතුටු වෙන්න පුළුවන් වෙයි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයිත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලට සුබ දවසක්.